හොඳයි ඉතින් ඒ කියන්නේ දැන් මම මේක කියවනවා එතකොට දැන් මට තේරෙන විදිහට මේක ඩිමොක්‍රසි තියෙන්නේ දැන් ඩිමොක්‍රසි ගැන මේ වැඩිපුර කතා කරන්නේ ඩිමොක්‍රසි කතා කර කොයිතරම් ඩිමොක්‍රසි ඇවිල්ලාද කිව්වොත් ඇතම් එකට ඒ කියන්නේ දැන් මම කිව්ව එක තියෙන්නේ දැන් මං කිව්ව එක මේකෙම ප්‍රශ්න කරනවා ඉතින් ඒක හොඳයි ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැහැ නේ එතකොට ඒ ආදර්ශය මම ඉතින් ඉස්සරහට වැදගත් වෙනවා මගේ අදහස තියෙන්නේ වාමාංශික පත්‍රය කාලේ බෙදුවේ ඒ වගේ විශේෂයෙන් ගොවියෝ ඉන්න පළාත් තියෙන්නේ ඒ කියන්නේ පොළොන්නරුව අනුරාධපුරය බම්බන්තොට ඒ වගේ පැතිවලට මේක යනවනම් මං කියන්නේ සෑහෙන හොඳයි මොකද මේකේ තියෙන අදහස් ටික ගොවියන්ට යන්න ඕනේ නැ පත්‍රේ කන්ටෙන්ට් එකේ කිසි ගැටලුවක් නැහැ ඒ කියන්නේ ඒක ඉතාම හොඳයි එකම දේ තියෙන මම දන්නේ නැහැ භාෂාව විදග්ධ වැඩිද කියලා ඒ කියන්නේ අපිට නෙවෙයි හැබැයි මොඩියෝ නෙවෙයි ලංකාවේ ඉන්නේ ඉතින් මට හිතෙන ඉස්සරහදී මම ඔය කිව්වා වගේ දැනට JVP එකනේ ගොවියන් අල්ලගෙන ඉන්නේ ඉතින් චැටම් එක යනවා නම් එතෙන්ට මම හිතන්නේ හොඳයි මොකද දැන් ගොවියන්ට අපි කියන්න ඕනේ දේ තමයි ලාභදායක ව්‍යාපෘතියක් නෙවෙයිනි මේක කවදාරි මේක කඩාවැටෙනවා ඉතින් කඩාවැටෙන බව JVP එක කියන්නේ නැහැනේ ඉතින් චැටම් එකට ගිහිල්ලා කියන්න පුළුවන් නම් මේක ලාභදායක ව්‍යාපාරයක් විය යුතුයි නැත්තම් ගෝලීයකරණය ඇතුළේදී ලංකාවේ කෘෂිකර්මය අහුසි වෙනවා කියලා කියන්න පුළුවන් නම් හොඳයි